එකපාරක් විදුලි බිල වැඩි කළා. දැන් තව අවස්ථා දෙකකදී විදුලි බිල වැඩි වෙනවයි කියලා. මිනිස්සුන්ට මේක දරා ගන්නට බෑ. අතන මිනිස්සුන්ට කරන්ට් වැදිලා තියෙන්නේ. හැම ගෘහයකටම කරන්ට් වැදිලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ විභාග සමයේ මේ වගේ දෙයක් සිදු වෙනකොට කොහොමද දරුවෝ මේ කටයුත්ත කරන්නේ? ඒ වගේම මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කියලා තියෙනවා මේ වැඩි කිරීමට ඉඩ දෙන්නේ නැහැ කියලා. මම දැනගන්න කැමතියි ඇත්ත වශයෙන්ම රජයේ ස්ථාවරය මොකක්ද? මම දන්න විදිහට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන උපදෙස් පරිදි එක වතාවක් විදුලි බිල වැඩි කළා. මේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කියනවා විදුලි බල මණ්ඩලයේ අතීතයේ ක්‍රැෂ් කරගත්තු අලාභයේ පැත්තක තියලා බැලුවම කලින් වැඩි කරපු එකෙන් විදුලි බල මණ්ඩලයට ආරක්ෂාව සැලසිලා තියෙනවායි කියලා. ඒ කියන්නේ පාඩු නැතුව යන්න පුළුවන්. දැන් මේ පරණ පාඩු පියවීමේ අර්ථයෙන් තමයි ওই දෙවෙනි වටේ වැඩි කිරීමක් යෝජනා වෙලා තියෙන්නේ. මේක මිනිස්සු කබලෙන් ලිපට වැටිච්ච වෙලාවක අර කබලේ ලිපේ බැඳෙන්න අරනවාද කියන කාරණාව. ඒ නිසා විදුලි බිල වැඩි කිරීම තුළ මං හිතන්නේ අපි ඔක්කොම අපහසුතාවකට පත් වෙනවා. මේ විදුලි බිල වැඩි කරන එක හරිම අසාධාරණයි. මොකද අයවැය සම්මත වුණාම අයවැය තියෙනවා ඒ ණය ටික ඔක්කොම මහ බණ්ඩාරකට ගන්නවා කියලා. ඒතකොට ඒ ආයතනවල ණයක් නැහැ. ඒක ශේෂපත්‍රයේ නිල් වෙනවා. මේ අතීතයට බලපාන පාඩුව මගවන්න මේවර විදුලි බිල වැඩි කිරීම සිකිසෙත් ගන්න බෑ. ජනතාවට ජීවත් වෙන්න බෑ. කර්මාන්ත සියල්ලම වැහිලායයි. අපිට ආරංචි විදුලි බල මණ්ඩලයත් අටකට කඩනවලු. බලාගාර විකුණන්න යනවලු. ලක්ෂපාන විකුණනවලු. නොරොච්චෝලේ විකුණනවලු. දැන් මේක මේ වෙන්දේසි ලන්තයක් වෙලා තියෙන්නේ. විකුණුම් ලන්තය. කොහොමද කර්මාන්ත කරුවන් තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්නේ? පොඩ්ඩක් මේක ගැන හිතන්න. මං අහන්නේ මේ ආණ්ඩුවට හිතපපුවන්නේ නැද්ද? එහෙම නැත්නම් මිනිසුන්ගේ දුක දැනෙන නාඩි නහර ටික කැපිලද? ජේසිය සම්පත් ආරක්ෂා කරන්න වගේ ලැබිලා මෙහෙම අටට කඩන්න පුළුවන්. මේකයි බකාලේ. ඒකට උත්තරයක් දෙන්නකෝ. ඔය වැල්ල අට අරගෙන ඕනේ නැහැ අපිට. කින්න ඔබතුමා එහෙනම් මේකත් අහගන්නකෝ. පත්තරයක තියෙන කැලලක් අරගෙන ඒක කරනවා කියන මතේ ඉඳලා පුරෝගතනය කළා අදහස් ප්‍රකාශ කරන්න එපා. ඒක එසේ වුණාය කියලා පුරෝගතනය ඉඳගෙන අදහස් ප්‍රකාශ කරන්න එපා. හරි. අද විදුලි බල මණ්ඩලයේ එක පැත්තකින් අලාභය වෙන්නේ කොතනද කියලා සොයා ගැනීමේ ගැටලුවක් තියෙනවා. ඉන්ධන මිල ඉහළාමට සාපේක්ෂව ඒකක පිරිවැය එතනින් ඉහළ යනවා. රුපියල් 40 යහට යනවා. ජල විදුලියෙන් කොච්චර අඩුවෙන් නිෂ්පාදනය කළත් ඊළඟට ගල්ලංගුරු සහ මේ දෙක අපිට පාලනය කරන්න බැරුව ලෝක වෙළඳ පොළේ ඉහළ යනකොට ඒකක පිරිවැය નિરાයාසයෙන් ඉහළ යනවා. වාසනාවට පහුගිය ටිකේ වැස්ස දනුත් වහිනවා. මේ වැස්ස නිසා මේ මට්ටමින්වත් බෙරලා තින්නේ මම මට හිතෙන හැටියට. මේකේ මම සාධාරණීකරණය කරන්න යන්නේ නැහැ. මේ විදුලි බල වැඩි කළ යුතුයි කියන කාරණා. විදුලි බල බලශක්ති අමාත්‍යතුමාට මේක යොමු කළා. හෙට දිනේදී ඔබතුමන්ලා මතු කරපු කාරණේ පිළිබඳව අමාත්‍යංශ ප්‍රකාශයක් නිකුත් කරන්නයි කියලා. පසුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය පවතිද්දී මැයි 9 වෙනිදා රට පුරා ඇතිවෙච්ච සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනය කරලා වාර්තාවක් සපයන්න කමිටුවක් පත් කරා. දැන් අපි දන්න විදිහට මේ වාර්තාව ඔවුන් දීලා තියෙනවා හිටපු ජනාධිපතිවරයාට හෝ වර්තමාන ජනාධිපතිවරයාට. එතකොට එහෙම මහජන මුදල් වැය කරලා කමිටු පත් කරලා පරීක්ෂණයක් කරලා ඒකේ වාර්තාව දුන්නම මොනවද මේ වාර්තාවේ තියෙන්නේ කියලා දැනගන්න මේ සභාවටත් අයිතිය තියෙනවා මහජනයටත් අයිතිය තියෙනවා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එම දීලා තිනුනම් ඒ අදාළ කරගත යුතු ක්‍රියාදාමය තුල ඉදිරිපත් කරන්නයි කියන කාරණේ යොමු කරන්නේ. වාර්තා බාර දීලා තින්නේ මං හිතන්නේ දැන් සති කීපයක් වෙනවා. ප්‍රශ්නේ තින්නේ ඒක හංගගෙන තියාගෙන ඉන්නේ අය කියන. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියපු කතාවක් අද දෙසැම්බර් 5 වෙනිදා පත්තරේ තියෙනවා. මේක කියනවා රටේ ආර්ථිකය කඩාවැටීම එක සැරේ වුණා එකක් නෙමෙයි. අවුරුදු දෙකකට පෙර දැන හිටියා. පාර්ලිමේන්තුවේ මේ ගැන විවාද කර ආර්ථිකය වැටලා මේ තත්ත්වයට එනවා කියලා එකම වාර්තාවකින්ම පාර්ලිමේන්තුව දැනුවත් කළේ නැහැ. ඒ කාලේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු බහුතරයක් හිටියා. බහුතරයක් හිටියත් සුළුතරයට වාර්තා දාන්න පුළුවන්. විපක්ෂයවත් එහෙම වාර්තා දාලා තිබුණේ නැහැ. දෙපැත්තම මේක කළේ නැහැ. ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවට අපහාස කිරීම. ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවට එන්න කලින් අපි මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කරා. අපි IMF එකට යන්න කියලා 2020 සැප්තැම්බර් මාසේ කිව්වා. මේ 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 පාර්ලිමේන්තුවේ කී පාරක්ද අපි කිව්වා ජනාධිපතිවරයාට සුදුසු නැහැ මෙහෙම පාර්ලිමේන්තුවට නිග්‍රහ කරන්න. හැල්ලු කරන්න සුදුසු නැහැ. සීනි බද්ද 75% අඩු වුණාට සීනි මිල එහා සමානව අඩු වුණේ නැහැ. මේක විශාල පාඩුවක්. ආනායනය 100%කින් වගේ වැඩි වුණා සීනි. විකනකාධිපතිතුමා කෝපා කමිටුව ගිනුම්කාරක සභාව හරහා දැනුවත් කරලා තිබුණා අපරාධ විමර්ශන ඒකකෙන් වහම පරීක්ෂණයක් කරන්න කියලා. ඒ සඳහා අවශ්‍ය සියලුම සාක්ෂි තොරතුරු අපි ඉදිරිපත් කරලා තියෙනවා කමිටුව හරහා. පොදු ව්‍යාපාර අවසන් වාර්තාවයි රාජ්‍ය ගිනුම් අවසන් වාර්තාවයි නීතිපතිට අරින්න වැදගත් හෙළිදරව් කිරීමක් කරලා තියෙනවා. සීනි
ලාවගෙන දැන් මේක හැමදාම පොකට කරන්නේ මේ වාර්තාව මෙතෙන්ද ගෙනහැල්ලා වාද කරලා අපත කරලා මගේ ඔබතුමාට ඉල්ලීමක් කරනවා ඔබතුමා කැමති උනේද නමුත් අරගලී උරුලෙන් පස්සේ ඔබතුමා අඩිය පස්සට ගත්තා ගරු දැනු ඉදිරිපත් කෙරේ ඔබතුමා ඒක කතා කරලා වැරදි අපි බලමු මම මේ ඉල්ලීමක කෙරුවේ රට බැලුවේ ඔබතුමා කැමති උනානේ ඉතින් ගරු මන්ත්‍රීතුමා දැන් නේ මේ වාර්තාව ඉදිරිපත් කෙරේ දැන් නෙමෙයි පස්සේ පය මේ කරන්න මාස කීපයකට පස්සේ එතුමා සනාත කෙරුවා මං කියමුද 16 බිලියන් සීනි වංචාව රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.